මම ලංකාවේ ස්වාමීන් වහන්සේ මම ගොඩක් මහායානය ගැන ගොඩක් හොයපු කෙනෙක් ගොඩක් පద్මසම්භව මුනිතුමා ගැන හොයපු කෙනෙක් ඊට පස්සේ මම ගොඩාක් හොයලා හොයලා අවසානයේදී පద్මසම්භව මුනිතුමාට පෙරේදා ආශිර්වාද ප්‍රාර්ථනාවක් කළා මට යම්කිසි මාර්ගයක් පෙන්වන්න කියලා එහෙම කියලා ඊයේ උදෑසන මට ඔබ වහන්සේගේ මේ වීඩියෝ එකක් හදිසියෙ මට ඉන්ටර්නෙට් එකේ දකින්න ලැබුණා ඒ තප්පර ගානකින් පස්සේ මගේ මනස ගොඩාක් වෙනස් වෙලා ගොඩාක් දේවල් මගේ මනසට එන්න ගත්තා අපේ හම්තුනේ මට දැනගන්න ඕනේ ඔබ වහන්සේ කිව්වා එළියෙන් අපිව බලාගෙන භාවනා කරන්න කියලා අනිත්‍ය සම්බන්ධව හෝ යම් දෙයක් මට මාව හොඳටම පේනවා අපේ හම්තුනේ ඇස් එක පියාගත්තාම නමුත් එතනින් එහාට මට යන්න තේරෙන්නේ නැහැ අපේ හම්තුනේ ඒ කියන්නේ ඒක පොඩි පූර්වකෘත් ඒ කියන්නේ පටන් ගන්න විදිය ගොඩාක් බලාගෙන ඉන්නේ නැහැ ඒ පටන් ගන්න විදිය ඊට පස්සේ අවබෝධ වෙච්ච උතුමේගේ වදන් අනුව තමන්ගේ ඒ දැන් රූපස්කන්ධය කියමුකෝ එතකොට රූපස්කන්ධය එළියෙන් මේ මෙනි කරනවා කියන්නේ පොඩ්ඩක් මොහොතට හිත ගේනවා හිත ගෙනල්ලා හිත දැන් ඉඳන් ඉන්න හැටි හරි එහෙම කල්පනා කරනවා ඉතින් ඒකනේ දැන් පහළ වෙලා තියෙන ධර්මතාවය හා දැන් වර්තමානයේ පහළ වෙලා තියෙන වර්තමානයක් විතරයි යන්නේ හැම වෙලේම දැන් වචන වලින් කියනවා නම් අතීතයේ මොහොතේ තමයි සත්‍ය අල්ල ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් අයට මේ සමාකලට ගොඩක් වර්තමාන හිත පීඩන ප්‍රැක්ටිස් එක හරියට කරනවා. හැබැයි හිතන්නේ නැති වැඩ පිළිවෙලක් වෙනවා. අපමණට කුන්ෆු බලනවා වගේ එහෙම දෙයක් කරනවා. ඒතකොට හිමීට හොයනවා, තර වෙන එක බලනවා. දැන් මම මේක මොනවත් මට සෑහෙන ප්‍රශ්න ටිකක් දැන් වෙන ප්‍රශ්න තියෙන හින්දා මිනිස්සු මම මේ ගැන හිතන්නේ. ඒ කියන්නේ කොහොමරි ඒ මොහොතේ මොහොතේ කවදාවත් බලලා මන් දන්න නිවනක් නම් අවබෝධ වෙන්නේ නැහැ. මේක මොහොතට පොඩ්ඩක් ගෙනල්ලා බුදුහාඳුරු කියපු කල්පනා කරන එක හිතේ මතු කරන්න ඕනේ. බුදුහාඳුරු කියන ක්‍රමයට එතන තියෙන විශේෂත්වයක් තියෙන එක ගොඩක් පැරණි කාලේ හින්දා මේක අපිට අර හිත ඒ ස්නායු හැදිලා නැහැ. අපේ අර කෙලෙස් වලින් ඩැමේජ් වෙලා ටිකක් එක එතකොට ඒක එකපාරටම අර එන්නේ නැති හින්දා හොඳ ෆීලිං එකක් තේරෙන්නේ නැති හින්දා තේරෙනවා කියන්නේ අර ඒ හිතන වින්දනයක් නැති හින්දා අපේ හිත යන්නේ නැහැ වැඩිය. නැත්නම් ඒක අද වෙනකල් මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මමත් ඉංග්‍රීසි බසෙන් තියෙන ට්‍රාන්ස්ලේෂන් ඒක මට ගොඩක් උදව් වුණා. උදව් වුණා කියන්නේ මේ සිංහල බසෙන් තමයි ඔය ගැටලු සිංහල පිරිසට මේක ගොඩක් ඉතින් ඔය තියෙනවා දැන් ඔය මම අහම්බෙන් සුමංගල ස්වාමීන් වහන්සේගේ ට්‍රාන්ස්ලේෂන් මම ඔය ප්‍රශ්නේ කිව්වම උන්වහන්සේ දුන්න උන්වහන්සේ ට්‍රාන්ස්ලේට් කරපු. මම වැඩි ගණන් ගත්තේ නැහැ මට එච්චර තිබුණ නැහැ ස්වාමීන් වහන්සේගේ අර මේ මොනවාද ඉන්ටලෙක්චුවල් හරි ස්කෝලර් මේ පැත්තක් මේ කියන්නේ හොඳට උගත් ධර්මයේ කියලා එහෙම මං හිතුණ හින්දා මං ඒක බැලුවෙම නැහැ. දවසක් නිකම් මම මේ සූත්‍ර මට අර ඕන විදියට සරල සිංහලෙන් කෙලින් මේ සූත්‍රය තියෙන විදියට තිබ්බා. මම ඒක ටිකක් තව බලන්න ඕනේ. අර එතකොට අර භාෂා අමාරුවක් නැතුව අර ඒක කමටහන් කරන්න පුළුවන්. මම ඒක ගැරන්ටි කරනවා. මෙතන භාග්‍යතුන් වහන්සේ දැක ගන්න පුළුවන් ධර්මයේ නියම ධර්මයේ දැකලා මට දෙන්නක් තියෙන ඔච්චරයි. ඉතින් අර මම ඉංග්‍රීසි දන්න කටින් කියනවා word of the buddha. ඕකේ ඔය ඒ ඥානිති ලෝක ස්වාමීන් වහන්සේගෙන් ඒකත් සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්ද කියලා බැලුවා. ඒ කට්ටිය කෝ මේ එන්නම් කියලා ඒක කරගෙන යනවා කියලා. කට අද පේන්න නෑ. කොහොම හරි ඒ පොඩි පොත් පිංචකින් හරි අපිට පුළුවන් නම් ඒක කමටහනක්. ඒක කරන හැටි වැඩි විස්තර කරන්න ඕනේ නෑ. ඒක භාවනා කරන ගමන් හිත සිතන් නැතුව ටිකක් ඉන්න ප්‍රැක්ටිස් එක වෙනම කරන ගමන් පොඩ්ඩක් කියවන්න ඕනේ. එතකොට අපි මේ කාලේ මේ එදා කාලෙට යන්න පුළුවන් සීල සමාධියෙන් ඔස්සේ අර අවශ්‍ය ප්‍රඥාවට එන්න පුළුවන්. අඩු ගානේ මාර්ගය හරි ඉන්න. නියම මාර්ගය. ඉතින් මේ ඒකට බලමු. මේ දැන් කාලේ ගොඩක් ඒකට ඇවිල්ලා තියෙනවා. ඉතින් නැත්තම් අර වෙන ක්‍රම වලින් අපි ගොඩක් හිතලා තේරෙනකොට ගොඩක් හොඳට ගොඩක් තේරෙන්න හොඳ නෑ නිවන. එහෙම තේරුණාම ඒක නියම නිවන නෙමෙයි. ඒක අවබෝධ වෙන්න ඕන නියන. ඒක අචින්තයක්, අචින්තයට වෙන දෙයක්, ඇතුලේ ඥානයක්. ඉතින් මෙහෙම මේ දැන් සමාකරට මෙතනදී පේජි කියලා මං හිතන්නේ ඕන තරම් යයි මට නම් දන්න තැනුමනෝ. ඒ කියන්නේ ඒ ගැන මං කියන්නේ නැහැ වැඩිය.
කොහොමුණත් බුදුරජාන් වහන්සේ අද කාලේ විශේෂයෙන්ම මේ හැම එකක්ම තියෙනවානේ හැම එකකම අපි කම්ප්ලේන් කරනවානේ හැම එකකම කරප්ෂන් එකක් තියෙනවා සිස්ටම් චේන්ජ් කියලා ඉල්ලනවා මේ මේ මාර්ගයේ සිස්ටම් චේන්ජ් එකක් ඕනේ ඉතින් මේම මාර්ගයේ මෙහෙම හොඳට තිබ්බනම් හරියට වුණා නම් මේවා ප්‍රතිඵල ඉතින් එතකොට මන්නම් කියන්නේ බුදුහාඳුරගේම සිස්ටම් එක බුදුහාඳුර කිව්වම නිකන් මේ අපි හැමෝම බුදුහාඳුර කියපු දේ කියනවා කියලා කිව්වට ඒක හරියන්නේ නැහැ බුදුහාඳුර ඩිරෙක්ට්ලි කියපු දේ අපි දන්න භාෂාවකට කෙලින්ම තියෙන දේ ඒක තේරුම් ගන්න එකක් නෙමෙයි එහෙම තේරුම් අරගෙන විතරක් නෙමෙයි ඒක ධම්මානුධම්මන ප්‍රතිපත්තිය කියන ඒ කියන්නේ අපේ තුන්දොර පිසුදු කරන ගමන් ඉන්ද්‍රිය සංවර සීල රකින්න ගමන් ත්‍රිකරණ පාරිශුද්ධිය ඒව වඩන ගමන් සමාධිගත වෙන සිතත් එක්ක තමයි අර බුදුහාඳුරෝ නිවනට යන කරුණු මේ මේ තමන්ට ගලපලා මේ කල්පනාවට ගන්න ඕනේ අන්න එහෙම කරනකොට මේ දෙයක් වෙන්න පුළුවන් ඒ ගැන නම් මම කිසිම මේ ඒකට ලොකු ගැරන්ටි එකක් දෙනවා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ තුලින්ම මේ දකින්න ලැබෙන්න කියලා ඒ කියන්නේ දකින්නවා කියන්නේ එතන කිසිම සැකයක් නැති වෙන විදියට ඒ ධර්ම න්‍යාය Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන එක එතනදී ආයි අහන්න ඕනේ ස්ථිර භාවනාව පිටව මම කිව්වේ අර ෂොක් එකක් වගේ ඒක කිව්වද ඒ අර වීඩියෝ දාලා තියෙනවාට ඒ කියන්නේ ෂොක් එකක් වගේ කියන්නේ ඒ ෂොක් එකක් මේ හරියට තේරෙනකොට පොඩ්ඩක් තේරිලා ඒ කියන්නේ ගලපලා කරනකොට විතරයි ඒ තේරෙනකොට එක පාටම මේකයි නේද කියලා සියුම්ම තේරෙන අවස්ථාවක් තියෙනවා ඒක ෂොක් එකක් කියන්නේ නිබ්බින්දාව ඒක හොඳට ප්‍රකටයි ඒක පොඩි පහේ කන්නේ මේක ආයින ඒ එතකොට ඒ නිබ්බින්දාවේ ඒ අවස්ථාවවලදී අනුසය වශයෙන් අනුසයට බදිනවා ඒකයි ඒක ස්ථිර වෙන්නේ ඊට පස්සේ තමන් බා ඒ ඒ ස්ථිරවම තමන්ට කේන්තියක් නැති ආසාවල් වෙන්නේ නැති මම කියන එක මේ මේ මොනවාද කැඩිලා ඒ කියන්නේ ඒකේ ඝන ගතිය සදහටම නැති වෙනවා ඒ තරම් සැනසීමක් මේ ලෝකේ නැහැ තමන් එතකොට ස්ථිරවම සැකයක් නැතුව කර්මුණක් ඔස්සේ තමගේ නිමාවක් තියෙනවා කියලා දන්නවා මේ කන්දරාවලට තම ඒක පතනවා මේ සියලු දෙනාට ඇත්තට මේ මග ඉක්මනට අවදි වේවා සතර අපායට නොවැටෙන ඒ උතුම් මාර්ගය ප්‍රායෝගිකව දැන් මේ අද හෙටම මේ හැම එකටම විසඳුමක් හැටියට අවදි කරගන්න මේ සසුන රැකගෙන ආපු ඒ උතුම් පිරිසට ඒගොල්ලන්ට ඒක කවදාත්වත් ඒක පරම්පරාව මේ ශාසනය රැකගෙන ඇවිල්ලා ඒ මුළු දේශයේ ඒ සියලු උතුම් පිරිසට ඒ ආරක්ෂාව ලැබේවා ඒ සියලු දෙනාටම දුක්ඛිත පත්වයකට නොවි ඉහළම පත්වේ ඉන්න උත්තම පිරිස ඉඳන් පල්ලෙහා දක්වා හැම මිනිසියෙකුටම කිසිම ભેදයක් නැතුව ඒ බුද්ධ ශාසනය ආරක්ෂාව ආශිර්වාද නියම මඟ පෑදේවා විශේෂයෙන්ම සතර අපායන දුක නොවැටෙන මේ මාර්ගඵල අවදි වෙන වකවානුවක් මීසරා කාලෙදී මේ මිනිසයන්ට විතරක් නෙමෙයි ලෝකේ පුරා ඉන්න මිනිසයන්ට රහත් දජේ මහා අනුභවයේ මේ ලෝක සත්‍යයට ඒ උතුම් ශ්‍රී පාද ජීවිතමානව දැකගන්න ජීවමානව ඒව ගත කරන භික්ෂුන් වහන්සේලා උපාසක පිරිස පාසික පිරිස මේක විප්ලවයක් අනිත් පැත්තට සිද්ධ වෙන අවස්ථාවකට මතු කරගන්න ලැබෙන ශාසනයේ පොඩි මොහොතක් හරි ඒක බුදුන්ගේ මහා කරුණාවේ විඳක් ලෝක සත්‍යයේ දුක නිවෙන්න ඒක අවදි වෙන්න කියලා අපි පතමු අදිෂ්ඨාන වෙන්න